तेराणं आगतं पटि पाटिया सद्दासील दयावासं भदन्तं पनमामहं सीलवन्तं गुणवन्तं पुण्याकेतं अनुत्तरं दुर्लभेन मया लब्धं बुद्धपुत्रं नमामहं साधु साधु साधु। වැළමුකටම දාල ගෞරවනීය සමන් වහන්සේගේ නවසරයි කනුකව පෙනතුනි අපගේ ආරාධනාවෙන් මෙම ධර්මානුශාසනාව සඳහා වැළමුකට සිටින්නේ මහරගම පඤ්ඤෝදි ආරාමාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථික ආචාර්ය ආචාර්ය අවසරයි අතිපූජනීය මදිහේ සුගතසිරි සාමේන්ද්‍රයාණන් වහන්සේයි වැළමුකටම දාල සමන් වහන්සේ විතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සමන් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසීලා ධර්මාභෝධය පිණිස මේ කුසල් හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් සමන් වහන්සේ විතාම ගෞරවයෙන් දපා කමල් නමස්කාරයෙන් පිළිගන්නවා හැම දිනම සාදු කියන සාදු කියන්නේ සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සක්කායෝ සක්කායෝති අයියේ උච්චති කිත්තාවතානුකෝ අයියේ සක්කායෝ උත්තා භගවතාති පංචසුකෝ ආවුසෝ විසාක සක්කායෝ උද්දා භගවතාති සෙය්‍යතේ දං රූපෝ පාදානක්කන්දු වේදනෝ පාදානක්කන්දු සංඤෝ පාදානක්කන්දු සංකාරෝ පාදානක්කන්දු විඤ්ඤාණෝ පාදානක්කන්දු මේ උච්ඡන්තා උසෝ විසාක සක්කායෝ උත්තා භගවතාති සිරේ සුදස්සනාරාම සදහම් සෙනසුනි ආදිපතිත්වේ දරණ परम पूजनीय राजकीय पंडित आचार्य अपे मिरिसे पंडित स्वामीन वहंसे प्रदान वंदनीय महासंगरत्ने नवसराय सदह वर वासनावंत पिन्वात्ने मे वेसाक मासे पुरपसलुस्सक पोहोय दवसे अदट नियमित मे वेलावट नियमित धर्मदेशनावटाई दैन अपे पिन्नतुं श्रवणे किरीमट सूदानमिं सिटिन्ने නිතර බණහන අපේ පින්නතුන්ට අමුතුයෙන් ධර්මවාදයක් දිය යුතුයයි මා අදහස් කරන්නේ මම හිතනවා මේ ඇත්තෝ බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය ඇති කරගෙන ඊටාම ඕනකමින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරාවි කියලා බුදු පියාණන් වහන්සේගේ කාලේ විවිධ දාර්ශනිකයන් විවිධ උගතුන් විවිධ වියතුන් විවිධ අය හිටි බව තාම ප්‍රත්‍යක්ෂ කාරණයක්
ඒකාලෙ මල්ලිකා දේවිය විසින් සකස් කරන ලද තින්දුකා චීවර කියන ප්‍රදේශයේ එක් ශාලාවක් තිබිච්ච පන්සලක නැත්තම් ආරාමයක වාසය කළ පොට්ටපාද කියලා පරිබ්‍රාජකයෙක් මේ පොට්ටපාද පරිබ්‍රාජකයා විශාල පිරිසක් නැත්තම් අනුගාමිකයෝ විශාල පිරිසක් එක්කයි ජීවත් වුනේ මේ පොට්ටපාද පරිබ්‍රාජකයා දවසක් මේ ඉන්නකොට මේ ඇත්තන්ට අභිඤ්ඤා සංඥා නිරෝධය පිළිබඳ ගැටලුවක් ඇති වුණා. එතකොට අභිඤ්ඤා සංඥා නිරෝධය කියන්නේ මොකක්ද කියලා මේ ඇත්තෝ ඇහුවම එක එක්කෙනා එක එක අදහස් ඉදිරිපත් කළා. එතකොට අභිඤ්ඤා සංඥා නිරෝධය කියන එක ඒ ඇත්තෝ සමහර කිව්වා හේතු අප්‍රත්‍යකවයි මිනිස්සු සංඤී වෙන්නේ අසංඤී වෙන්නේ. හේතුවක් ප්‍රත්‍යක් නැහැ ඉබේට සංඤී වෙනව අසංඤී වෙනව. ඒ වගේම තව සමහරෙක් කිව්වා මේ සංඤී බව අසංඤී බව ඇති වෙන්නේ ආත්මය අනුවයි. ආත්මය ඇති විට සංඤී වෙනව ආත්මේ නැති විට අසංඤී වෙනව. තවත් සමහරෙක් කිව්වා මහා අනුභව සම්පන්න මහත් ඉර්ධි ඇති මහාන බමුණු කෙනෙක් මෙන්න මේ සංඤී බව අසංඤී බව ඇති කරනවාය කියලා. තවත් කෙනෙක් කිව්වා මේ මහානුභාව සම්පන්න මහා බලති එක්තරා දේවතාවෙක් මිනිසයා තුලට සංඤී බව අසංඤී බව ඇති කරනවාය කියලා. ඔන්න ඔය විදිහේ අදහස් රාශියක් ඇති වෙලා ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න බොහෝ වෙලාව තිබුණු බැවින් කාලය වැඩි නිසා අතිප්පගෝඛෝ කියලා පෙන්ලා තියෙන්නේ කාලය බොහොම වැඩි නිසා උන්වහන්සේ මෙන්න මේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ පන්සලට ගියා. ගියාම ඈත ඉඳලා මේ පරිබ්‍රාජකයා දැක්කා බුදුහාඳුරු වඩිනෝ දැක්ක ගමන් අනික් කට්ටියට කිව්වා නිශ්ශබ්ද වෙන්න නිශ්ශබ්ද වෙන්න ශ්‍රමණ බවත් ගෞතමය වඩිනෝ. ශ්‍රමණ බවත් ගෞතමය නිශ්ශබ්දතාවයේ ප්‍රිය කරන කෙනෙක්. නිතර නිශ්ශබ්දතාවයේ ප්‍රිය කරන කෙනෙක් ඒ නිසා කෑ ගහන්න එපා කියලා කිව්වා. එතකොට ඒ කට්ටිය ඒ වෙනකොට රාජකතා චෝරකතා ඉති විවිධ කතාවල නියුක්ත වෙලා හිටියේ. දැන් ඒ සේරම මේ නතර කරලා මේ කට්ටිය දැන් ඔන්න බුදුහාඳුරෝ වැඩියා. වැඩියම උස්සාසනයක් බුදුහාඳුරන්ට පිළියෙල කරලා දීලා මේ ඇත්තෝ මිටි ආසනයක වාඩි වෙලා හිටියා. මිටි ආසනයක වාඩිල හිටියා. එතකොට මේ පරිබ්‍රාජකයා මිටි ආසනයක් අරගෙන වාඩි වෙලා දැන් ඉතින් කතාව පටන් ගත්තා. පඩංගෙන බුදුහාමුදුරන්ට කිව්වා අවිඤ්ඤා සංඥා නිරෝධය බුදුහාමුදුරනේ පිළිබඳ ඔබ වහන්සේ දරන්නේ මොන වගේ අදහසක් අපේ මේ ඉන්න ඇත්තෝ සමහර අය කියනවා හේතු අප්‍රත්‍යකවයි සංඤී වෙන්නේ අසංඤී වෙන්නේ තවත් සමහරෙක් කියනවා ආත්මේ තියෙන කොටයි සංඤී වෙන්නේ අසංඤී වෙන්නේ තවත් සමහරෙක් කියනවා මෙන්න මේ මහාන බවුනෝ තමයි මා බලති මහාන බවුනෙක් තමයි සංඤී කරන්නේ අසංඤී කරන්නේ තවත් සමහරෙක් කියනවා මහබැලදී දෙවි කෙනෙක් තමයි සංඤී කරන්නේ අසංඤී කරන්නේ. ඔබ වහන්සේ මේ ගැන දරණ අදහස මොකක්ද? එතකොට බුදුහාර දේශනා කළා පළවෙනියෙන්ම කියතු අ හේතු අප්‍රත්‍ය. අදහස සම්පූර්ණ වැරදි. නේද? ඒක කිව්වේ කවුද? මක්කලි ගෝසාලනේ අ හේතු අප්‍රත්‍යවාදී ඉදිරිපත් කළේ. නත්ති හේතු නත්තිපච්චෝ සත්තානං විසුද්ධියා. අ හේතු අප්‍රත්‍ය සත්‍ය විසුද්ධියන්ත. නේද? වැ හේතුවක් ප්‍රත්‍යක් තිබුණේ මිනිසුන්ගේ පිරිසුදු කමට හේතු අප්‍රත්‍යකෝ මිනිස්සු පිරිසුදු වෙනවා හේතුවක් ප්‍රත්‍යක් නැ සත්වයන්ගේ කිලිටි බවට හේතු අප්‍රත්‍යකව සත්වයෝ කිලිටි වෙනවා කියලා මහකලි ගෝසාල කිව්වා එයා පෙන්නුවේ යම්කිසි කෙනෙක් කන්දක් උඩ නැගලා නූල් පන්දුවක් අරගෙන වීසි කරනවා වීසි කරාට පස්සේ ඒ නූල් පන්දුව යම් දවසක පෙරලා පෙරලා ඉවර වෙනවද අන්න එව එබදු මේ සසර දිවියක් තමයි අපි කවුරුත් ජීවත් මොඩයාත් පඬිතයාත් සියලු දෙනා එකම සසර ගමනක ගමන් කරනවාය කියලා තමයි කිව්වේ ඉතින් ඔය ඔක්කොම අදහස් මක්කලි ගෝසාල ඉදිරිපත් කරපු අදහස් ඒතර බුදුහාඳුරෝ ඒ අදහස සම්පූර්ණ ප්‍රතික්ෂේප කරා ඊළඟට දෙවෙනි අදහස මෙයා කිව්වේ යම්කිසි කෙනෙක් කියනවා ආත්මය කියන එක තමා තුල තියෙනකොට මනුෂ්‍යයා සංඤී වෙනවා එහෙම නැත්නම් අසංඤී වෙනවා එතකොට බුදුහාඳුර ඇහුවා ඔයා ওই කියන ආත්මය කියන්නේ මොකද්ද එතකොට මේ පොට්ටපාද කියනවා ස්වාමීනි මේ
බත් කුම්මාස කුම්මාස කියන්නේ මොනයි පිට්ටු බත් පිට්ටු ආදී ආහාර ගැනීමෙන් සැකසෙන රූපවත් වූ නේද ඖදාරික වූ ශරීරයක් තමයි මේ මම ආත්මය කියලා කියන්නේ අන්න එවදු ආත්මයක් තියෙන එක්කෙනාට සංඤී වෙන්න පුළුවන් නැත්නම් අසංඤී වෙන්න පුළුවන් නැති වෙනකොට අසංඤී වෙන බුදුහාඳුර දේශනා කරන ඔයි කියන විදිහේ ආත්මයක් ගැන මම නම් දේශනා කරන්නේ නේද ඒ කියන්නේ බත් ආහාර පාන වලින් කබලින්කා ආහාරයෙන් පවත්වන රූපීමය වූ ආත්මයක් පිළිබඳව මම දේශනා කරන්නේ ඒ කියන්නේ එහෙම නැති ආත්මයක් බුදුහාරු දේශනා කරනවා කියන එකද ඈ නෑ ඒත් නෑ මේ අත්තු හිතන්නේ ඇත්තට මොකද්ද ආත්මය කියන්නේ දැන් මම මේ ප්‍රශ්නේ 10 වතාවක් කියලා දීලා තියෙනවා කියන්න බලන්න ඔව් මතක් කරලා ගන්න මේ සූත්‍රයට අදාළ තැන මොකද්ද මං කියලා දීලා තියෙන්නේ ආත්මය කියලා ඔව් මොකද්ද කියලා දීලා තියෙන්නේ ඔව් आत्मे क्या विंजाने के मैं क्यू ना वीट कालीन के लिए मैं आत्मे के ना ओ क्या बलान मे अत मुका मैं आत्मे के लिए क्यू ना मे अत धन तीन मुका आत्मे के मे अत आत्मी आप तीन अद आत्मी आप तीन ऐ मे अत आत्मी आप तीन अद तीन आत्मी आप तीन අනිච්ච දුක්ඛ අත්තද අනත්තද අනත්ත කියන්නේ ආත්මයක් තියෙනවා කියන එකද නැහැ කියන එකද එතකොට මෙයන්ට ආත්මයක් තියෙනවද නැද්ද දැන් හතරවෙනි ශික්ෂාව කඩනෝ නේද ඈ නැවතත් සිල් සමාදන් වෙන්න වෙනව අය ශික්ෂාපද කඩනකොට ඈ මොකද්ද ඇත්තටම ආත්මය කියන්නේ मैं तो हितलती है ने मुकाद दांत में किया ला, है? है? मेरा सेविंग याना आत्मिया, है ना? विन्याने अन्य वंगा हने आत्मे क्या ने मुकाद दिया, है? ओ මම එකපාරකුත් බණ්ඩ ඇවිල්ලා කියලා දුන්නනේ ආත්ම කතන්දරේ මතක නැද්ද? ඔව්. මොකද්ද ආත්මය කියන්නේ? කිසිම කෙනෙක් දන්නේ නැද්ද? මෙයාත් කොහොමද විදර්ශනා භාවනාව කරන්නේ? විදර්ශනා භාවනාවට මේක හරිම අවශ්‍යයිනේ. ඔව්. नाम रूप देखते आत्मे क्या अरे संयुक्त निकाय उपमा वीर मेल तीर देख मधुरे क्या कैली क्या लसन गहत्न मे मधुर मे का अतती अत अनेतन एक अतलो ककुलेंगानो एक अतलो अने ककुलेंगानो एक अतलो अलुंगानो बड़ेंगानो बड़ते ඒ වගේ අපේ කට්ටිය හරියට යවත් දන්නේ නැතුණා මොකක් හරි කියනවා. ඒක වරදුනාව තව එකක් කියනවා. ඒක වරදුනාව තව එකක් කියනවා. ඒක වරදුනාව තව එකක් කියනවා. එතකොට කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ. එහෙම බෑ දැනුගත් අය වගේ උත්තර දෙන්න පුරුදු වෙන්න ඕන. නේද? ඈ? මොකද්ද මේ අත්තු හිතලා තියෙන මෙච්චර කාලයක් ආත්මය කියලා? वरदे ओ क्या मम्मा के क्या मम्मा के क्या दात में क्या औ मका तो हितल दिए ओ वरद मे ज्ञान वाला दमे निधि मत विलावने एक पट्टिया सागच्चा स्वरूप बड़ कील कवती नैद अरे चेतो किल सूत्रे दवाट हो आहार अतर पास इवेव निधि मत आगे ने
මොකද්ද කියන්න බලන්න ඔව් ඇත්තටම දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියන්න බලන්න දන්නේ නැහැ බොහොම හරි ඒක ලොකු දෙකක් දෙයක් ලියෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනස බාලෝජ පණ්ඩිතවානි සවේ බාලෝති උච්චති නේද බුදාර ධමපදේ කියනෝ යම් මෝඩෙක් තව මෝඩෙක් බව දන්නවනම් එයා පණ්ඩිතයා හරිද තමන් දන්නේ නැති එක්කෙනා දන්නවයි කියලා හිතාගෙන ඉන්න එක්කෙනා නියම මෝඩයා ධමපදේ බාලවාක්‍ය තියෙන්නේ මුල හරිය මෑත කියලා බලන්න තේරිසා තමන් දන්නේ නැත්නම් ඇත්තම වෙන්න ඕන දන්නේ නැහැ කියලා කියන එක ඒක ඉතාලම හොඳ ගුණයක්නේ නේද ඒකයි හරි දැන් මං කියලා දෙනවා එතකොට දැන් ওই ආත්මය කියන කතාව පින්නොතුනි මූලිකවම අපිට හම්බෙන්නේ උපනිෂද්වල ඔව් උපනිෂද් දැන් මං ඒක හුඟක් විස්තර කරන්නේ නැහැ යන්තම් කියන්නේ දැන් මුලින්ම පින්නොතුනි जगदात्मे सह प्रत्यगात्मे කියලා आत्मे प्रधान කොටස් දෙකකින් උපගන්න. ඒ කියන්නේ මේ ආත්මය කියන එක පින්නතුනි මේ තම තනි තනි වශයෙන් ගත්තා. ඒ වගේ මුළු समस्त ලෝකෙම ආත්මේ වශයෙන් ගත්තා. හරිනේ? जगदात्मे කියන්නේ ලෝකේ ආත්මේ වශයෙන් සැලකුවා. प्रत्यगात्मे කියන්නේ තම තනි තනි වශයෙන් ආත්මේ සැලකුවා. ඊළඟට මේ කට්ටිය මේ ආත්මය කියන එක අන්න මේ කෝස ප්‍රාණමය කෝස මනෝමය කෝස විඥානමය කෝස ආනන්දමය කෝස විදිහට එක එක ක්‍රමයට ඉදිරිපත් කරලා තියෙනවා නේද අන්නමය කෝෂ කියන්නේ භෞතික ශරීරයේ ආත්මයයි කියලා නේද භෞතික ශරීරය කියන්නේ මොකද්ද මේ අපි ඉඳ තියෙන එක ඒක උනත් දැන් මෙයාත් දැන් පේනෝනේ මෙතන ඉන්න ඇත්ත උනත් සමහරුන්ට වාඩි වෙලා ඉන්න බෑ සමහරුන්ට නේද අත රිදෙනව පය රිදෙනව කකුල රිදෙනව හරි ප්‍රශ්නනේ ඉතින් ආත්මය හැම වෙන්න බෑනේ එනිසා මේ අත ගුවා අන්නමය කෝෂ කියන එක ආත්මය නෙවෙයි ප්‍රාණමය කෝෂයි ආත්මය කියන්නේ ප්‍රාණය කියන්නේ මොකද්ද ඈ මේ අතට පණ තියෙනවනේ ඔව් ප්‍රාණය කියන්නේ මොකද්ද ප්‍රාණය පණ ප්‍රාණය කියන්නේ පණ මොකද්ද පණ කියන්නේ ඈ දැන් අපි මං කිව්වොත් එහෙම දැන් ඔන්න කවුරුහරි මැරෙනවා සමන් කියලා එක්කෙනෙක් මැරුණා අපි කියනවා සමන්ගේ පණ ගියාය කියලා. දැන් මේ ඇත්ත උදේ ඉඳලා මහන්සිලා ගෙදර ගියාට පස්සේ කියනවා අද නම් පණ ගියාය කියලා. එතකොට මේ දැන් ඔය ගිහිල්ලා තියෙන එක පණක්ද පණ දෙකක්ද? ඈ? මොකද්ද ගිහිල්ලා තියෙන්නේ? ආ ඒකනේ. සම මේ සංකල්ප හරියට තේරුම් ගන්න ඕන පින්නතු. ඔය විදියට දිගට තියෙනවා විස්තර. මම මේ ඔක්කොම විස්තර කරන්න යන්නේ දැන් මේ බුද්ධ ආගමට එනකොට අපේ කට්ටිය ආත්මය තියෙනවද කියලා බලන්න පරිශීලනයක් කරලා තියෙනවා පායාසි රාජඤ්ඤ කියන රජුරන්ට ඕන ආත්මය කියන්නේ මොකද්ද කියලා බලන්න මේ රජුරෝ මොකද කරන්නේ ගෙනා මිනිහෙක් මේ හිරගෙදරින් ගෙනල්ලා සම්පූර්ණ ඒ මනුස්සයා නිර්වත් කළා නිර්වත් කරලා කෙස් ගැලෙව්වා හම ගැලෙව්වා නහර ගැලෙව්වා ඇට ගැලෙව්වා ඇට විදි ඔක්කොම ගලව ගලව බැලුවා ආත්මය තියෙනවද කියලා ආත්මය තිබුණද मुखे එතකොට මේ පින්නතුනි මේ ආත්මය කියන එක බැලුවා එහෙම තිබුණද නේද විසාක කියන එක්කෙනා ධම්මදින්නා රහත් භික්ෂුණිය හම්බෙලාවලු සක්කායෝති අයියේ උච්චති කිත්තාවතානුකෝ අයියේ සක්කායෝත්තා භගවතත් සක්කාය කියලා කියනවා මේ සක්කාය කියලා කියන්නේ මොකක්ද ඒ වෙලාවේදී විසාකට ධම්මදින්නා රහත් භික්ෂුණිය කියලා දෙනවා පංචසුකෝ ආවසෝ විසාක සක්කායෝත්ත භගවතාදි සෙය්‍යති දං රූපෝපාදානක්ඛන්‍දෝ වේදනෝපාදානක්ඛන්‍දෝ සංඤ්ඤෝපාදානක්ඛන්‍දෝ සංඛාරෝපාදානක්ඛන්‍දෝ විඥානෝපාදානක්ඛන්‍දෝ ඉමේ උච්චං තාවසෝ විසාක සක්කායෝත්ත භගවතාදි නේ එතකොට සක්කාය කියලා කියන්නේ මොකද්ද කියලා අහුවම විසාකට ධම්මදින්නා දීපු උත්තරය තමයි
මේ පංච උපාදාන ස්කන්ධ රූප උපාදාන ස්කන්ධ වේදන උපාදාන ස්කන්ධ සංඤ්ඤ උපාදාන ස්කන්ධ සංකාර උපාදාන ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධ මෙන්න මේ උපාදාන ස්කන්ධ පංචකය නිසා අපි ආත්මීය දෘෂ්ටිය ඇති කරගන්න ක්‍රම 20ක් තියෙනවානේ මතකද ඒක මම කියලා දුන්නේ රූපය ආත්මය වශයෙන් දකින්න ආත්මය රූපේ වශයෙන් දකින්න රූපයෙහි ආත්මයෙහි රූපේ දකින්න වේදනාව ආත්මය වශයෙන් දකින්න ආත්මය වේදනාව වශයෙන් දකින්න වේදනාවෙහි ආත්මය දකින්න ආත්මයෙහි වේදනාව දකින්න සංඥාව ආත්මය වශයෙන් දකින්න ආත්මය සංඥාව වශයෙන් දකින්න සංඥාවෙහි ආත්මය දකින්න ආත්මයෙහි සංඥාව දකින්න සංකාර ආත්මය වශයෙන් දකින්න ආත්මය සංකාර වශයෙන් දකින්න संकार यही आत्मे दकिनो आत्म यही संकार दकिनो विज्ञान आत्मे वशें दकिनो आत्मे विज्ञान वशें दकिनो विज्ञान यही आत्मे दकिनो आत्मे विज्ञान ये दानों ने देंग मेच्चर विस्तर करा तावत में तंड आत्मे की ने का तेरु ना दे तेरु ना ने එතකොට දැන් අර මුලින් ආ ප්‍රශ්නේ ආයෙ අහුවොත් මේ ඇත්තෝ එතකොට පිළිගන්නවද ආත්මයක් තියෙනවයි කියලා නැහැ කියලාද පිළිගන්නේ? ඔව්. ඈ? මේ ඇත්ත පිළිගන්නේ කොහොමද? ඔව්. මොකද්ද පිළිගන්නේ? ඔව්. කියන්න බලන්න आत्मे සකස්සියම ඒකද ආත්මය කියන්නේ දැන් සරල වශයෙන්ම ගත්තොත් ආත්මය කියන්නේ මොකද්ද දැන් අපි මෙන්න මෙහෙම කරමු දැන් මේ ඇත්ත හිතන්නේ දැන් මේ ඇත්ත හිතනවා මම උදේ නැගිට්ටා මම උදේ මූණ හේදුවා මම උදේ සුදු ඇඳුම් ඇඳා මම උදේ ආහාරය ගත්තා මම උදේ පන්සලට ආවා මම උදේ සමාදන් වුණා මම උදේ බණ ඇහුවා මම ධර්ම සාකච්ඡා කළා මම භාවනා කළා මම දහවල් දාන ගත්තා මම දැන් හවසට බණ අහනවා ඒ මමේ මමේ කියලා කියන්නේ කවුද එන්නේ ඒක තමයි ආත්මය කියලා කියන්නේ තේරුණාද මේ මමේ මමේ කියලා කියන එකේලා තමයි ආත්මය කියලා අපි ගන්න ඇත්තටම මමේ කියලා කෙනෙක් ඉන්නවද නැහැ එතකොට එහෙනම් දැන් අපි මේ ආත්මය කියන එක ගත්තම ආත්මය කියන එක මේ ඇත්තෝ තියෙනවයි කියනවද නැහැ කියනවද ඈ එහෙම නැත්තන් නැහැ අනාත්මය කියන්නේ මොකද්ද ආත්මයක් නැහැ කියන එකද අනාත්මය කියන්නේ ආත්මයක් නැහැ කියන එකද අනාත්මය කියන්නේ? ඒක අනාත්මය වෙනවා. හරි, වොම්පි. හරි. එතකොට මේ ඇත්ත ආත්මය පිළිගන්නේ නැහැ. කවුරුත් මා ආත්මය පිළිගන්නේ නැහැ නේ. සම්මුති වශයෙන් තියෙනවා පරමාර්ථය වශයෙන් ආත්මයක් නැහැ. එහෙමද? හරි දැන් මේ ප්‍රධාන ප්‍රශ්න දෙකට අපි යමු. මේ ඇත්ත ආත්මය පිළිගන්නවද නැද්ද?
පිළිගන්නේ නැහැ උත්සන්න බලන්න කිසිම කෙනෙක් නැහැ ආත්මේ පිළිගන්නේ නැති අය උත්සන්න බලන්න කීප දෙනෙක් ඉන්නවා මේ පිළිගන්නේ නැති නැත්තේ නැති කට්ටිය නැත්තම් මේ දෙකම නැති කට්ටිය උත්සන්න බලන්න ඉන්නේ උගාක්ම සංජීව වෙල්ලට්ටි බුද්ධවාදී කියන්නේ ආත්මයක් තියෙනවා කියන්නේ නැද්ද නැහැ කියන්නේ නැද්ද නිකන් ඔහෙ ඉන්න එයාට කියන්නේ සංජීව වෙල්ලට්ටි බුද්ධවාදී අය සංජීව වෙල්ලට්ටි බුද්ද මෙහෙම කිව්වේ එයා වැදගනේ සංජීව වෙල්ලට්ටි බුද්ද කතාව එයා මොකද කිව්වේ ඈ ඔයා සතෙක් මරුවා පවක් වෙනවයි කියලා කියනවනම් මං එහෙම කියන්නම් හැබැයි මං එහෙම කියන්නේ නැහැ ඒකනේ සංජීව වෙල්ලට්ටි බුද්ද කිව්වේ ඒ වගේ තමයි මේ කට්ටිය සමහර දැන් නේද එහෙම බෑ ස්ථිරෝ කියන්න මෙයාත් හිතන් ඉන්නේ ආත්මේ තියෙනවයි කියලාද නැහැ කියලාද පරමාර්ථ වශයෙන් ගන්නකොට නැහැ සම්මුති වශයෙන් තියෙනවා ඈ සම්මුති වශයෙන් ආත්මයක් තියෙනවා ආ මම වාගේ කියලා කෙනෙක් නැහැ ඒ කියන්නේ ආත්මයක් නැහැ කියන එකද දැන් හොඳට හොඳට විශ්වාස කරාම දැන් මේ ඇත්ත වැඩි හරියක් කියන්නේ ආත්මයක් නැහැ කියලා නේ ඒක පිළිගන්නවද ඔව් ඈ ඔව් ආත්මයක් නැහැ හරි දැන් ආත්මයක් නැති කට්ටිය මට කියන්න ආත්ම ගෞරවයක් තියනවද ඈ ආත්මයක් නැත්තම් ආත්මෙට ගෞරවයක් තියනවද ඈ නැහැ ආත්ම ගෞරවයක් තියනවා එතකොට ආත්මයක් තියනවද නැද්ද ආත්මයක් තියනවා එතකොට ආත්ම ගෞරවය තියනකොට ආත්මයක් තියනවට තියලාවට නැහැ හරි දැන් කොහොම හරි දැන් කට්ටියට තේරෙන්න ඕනේ කිසි කෙනෙකුට පැහැදිලි උත්තරයක් නැහැනේ හරි දැන් මම කියලා දෙනවා මේක හොඳට මතක තියාගන්න ඊළඟ දවසේ මෙහෙම වුණොත් ආයෙත් නැ වරට හරිද ඒක නිසා හොඳට මතක තියාගන්න දැන් මේ කොච්චර මහන්සිලාද මං කියවල සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ හරිනේ බුද්ධඝමයේ උගන්වන්නේ කච්චායන ගොත්ත සූත්‍රයේදී බුදුහාර ඉතාව ලස්සනට කියලා දෙනවා මෙහෙම සබ්බං අත්ථීතිකෝ කච්චායන ඒකෝ අන්තෝ සබ්බං නත්ථීතිකෝ කච්චායන ඒකෝ අන්තෝ ඒතේතේ උභූවන්තේ අනුපගම්ම මජ්ජේන ධම්මං දේසේති සියල්ල ඇත කියන එක ඒකාන්තයක් සියල්ල නැත කියන එක ඒකාන්තයක් ඇත කියන එකයි නැත කියන එකයි දෙකටම අත්තරලා මධ්‍යම වූ ප්‍රතිපදාවකින් තමයි බුදුහාඳුරෝ මන කියන්නේ එතකොට ආත්මයක් ඇත කිව්වත් වැරදි ආත්මයක් නැත කිව්වත් වැරදි හරිනේ ආත්මයක් ඇත කිව්වොත් වරදින්නේ ආත්මවාදයේ හින්දා ආත්මයක් නැත කිව්වම වරදින්නේ ඇයි ආත්මයක් තියෙන්න ඕන නැහැ කියන්න හොඳට මතක තියාගන්න වලදි හොඳට මතක තියාගන්න ආත්මයක් නැහැ කිව්වම ආත්මයක් තියෙනවායි කිව්වම කොහොමවත් ආත්මවාදයේ කිසි ප්‍රශ්නයක් නැහැ වැරදි ආත්මයක් නැහැ කියන්න ආත්මයක් තියෙන්න ඕන දැන් මේ ඇත්තන් ගෙදරට ඇවිල්ලා කවුරු හරි ආනෝ තාත්ත ඉන්නවද මේ ඇත්ත කියනවා තාත්ත නැහැ කියලා තාත්ත ඉන්නවයි කිව්වොත් හරි තාත්ත නැහැ කියනවා තාත්ත නැහැ කියන්නේ මොකද තාත්ත ඉන්න හින්දා තාත්ත ජීවතුන් අතර නැත්තම් මේ ඇත්තන්ට තාත්ත නැහැ කියන්න බෑ පැහැදිලිද පැහැදිලිද දැන් බලන්න මං අර කියලා දීලා තියෙන හේම්පිට ගෙදර ඥානසියන් මහානායක හඳුරන්ගේ බණක තියෙනවා ලස්සන උදාහරණයක් මේකට මතකනේ පුතා කියනවලු අපේ තාත්තා අල්ලපු ගෙදර කෙසෙල් කන කපලා අපේ ගෙදර දොර මුල්ලෙන් තියලා නැහැ කියලා. මොකද්ද ඒකේ තේරුව? ඈ පුතා කියනවා අපේ තාත්තා අල්ලපු ගෙදර කෙසෙල් කන කපලා අපේ ගෙදර දොර මුල්ලෙන් තියලා නැහැ කියලා. මොකද්ද ඒකේ තේරුව? නැහැ තියලයි කියලා පිළි අරගෙන නැහැ කියනවා. ඒ වගේ අපිත් ආත්මයක් තියෙනවයි කියලා පිළි අරගෙන නෑ කියනවා ආත්මයක් නෑ කියනකොට ආත්මයක් තියෙනවා කියන පිළි අරගෙන ඉවරයි ඔව් ඔව් ඔව්
हरी एक हरी एक मंदार नवा मामा की अन्य संकल्प या क्वेश्चन दम बलन ने संकल्प या क्वेश्चन में की ताव लस्सन है बुद्ध आंध्रांगे देश ना अब बलन सब्बे दम्मा अनत्ता थी ऐ बुद्ध आरो सब्बे संकारा अनत्ता थी क्यों रहते संकारा की वो नंग हेतु प्रत्यंगे हटकात गति अत्यन्न दम्मे दम्मा की वो मुकदे संकल्प संकल्प दंग धर्म नहीं එතකොට ධර්ම කියන එකයි අනත්ත වෙන්නේ. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නම් සංඛාරා කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් නිවන කියන එක වෙන කතන්දරයක් නේ. දැන් මේ අපි ඉස්සෙල්ලා ආත්මය කියන එක තේරුම් ගමුකෝ. දැන් මේ ඇත්තන්ට මං කියලා දෙන්නේ ආත්මය කියන්නේ මොකද්ද කියලා. පැහැදිලිද? දැන් එතකොට බුදුහාඳුර කියනවා අස්තිත්වය සහ නාස්තිත්වය කියන දෙකම වැරදි ආත්මය සම්බන්ධයි. හේතුවයි. තව ටිකක් මෙයාට හොඳට ඉගෙන ගන්න මේක. මෙන්න මේක හේතුව මේකයි. දැන් ආත්මය කියන එක ලෝකයේ තියෙන සංකල්පයක් නෙමෙයි. ඒ නැති සංකල්පයක් ඇතේ කිව්වත් වැරදි නැතේ කිව්වත් වැරදි. පැහැදිලිද? තේරුණාද? එතකොට අස්තිත් ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. දැන් තාත්තගේ උදාහරණය මේ අතන පැහැදිලිනේ. තාත්ත දැන් ඉන්නවයි කිව්වත් නැහැ කිව්වත් තාත්ත ඉන්න ඕන නේ. දැන් මේ අතෝ අපි ගෙදර ගිහිල්ලා අහනවා තාත්ත ඉන්නවද? තාත්ත නැහැ කියනවා. ඒ නැහැ කිව්වට ඇත්තටම තාත්ත ඉන්නෝනේ. ගෙදර ඉන්නවයි කියන එක නෙමෙයි ජීවතුන් අතර ඉන්නෝ. හරි ඒක තමයි නායක හඳුරු කියලා දුන්නේ එක. හරි දැන් ආත්මය කියන එකක් ලෝකේ ආත්මය කියන එකක් නැහැ. හරිනේ ආත්මය කියන එකක් නැහැ. එතකොට ආත්මයක් නැහැ කියලා කියනකොට අස්තිත්වයෙන් අරගෙන ඉවරයි. නැති සංකල්පයක් අරගෙන ඉවරයි. හරිනේ ඒ නිසා තමයි මේක අපිට තේරුම් ගන්න තියෙන තැන පටිච්චසමුප්පාදේ. උදාහරණ කියලා දෙන්න කොහමද? තතත අවිතතත අනඤ්‍යතත ඉදප්පච්චේත තත්තා කියන්නේ මොකද? හේතුවක් තියෙනවා නම් ඵලය ස්ථිරයි. තත්තා අවිතතතා කියන්නේ ඵලය තියෙනවා නම් හේතුව ස්ථිරයි. අනඤ්‍යතතා හේතුව එකක් ඵලය එකක් වෙන්න බෑ. හරිද? හේතු එකක් ඵලය එකක් වෙන්න බෑ. ඉදප්පච්චේතා කියන්නේ අන්‍යෝන්‍ය සහබද්ධයි. ඒ කියන්නේ ඇත කියලා කියන්න නම් නැත තියෙන්න ඕන. නැත කියන්න නම් ඇත තියෙන්න ඕන නේද? කන්ඩිෂනල්. කන්ඩිෂනල් කියන්නේ මොකද? අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධයි. කොහොමද කියලා දෙන්නේ? උබෝ නලකලාපයෝ අඤ්ඤමඤ්ඤාය උපනිස්සායි උද්දිට්ටෙයුම්. බටමිටි දෙකක් මෙන්න මෙහෙම තියෙනවා. තිව්වා මේ බටමිටිය ගත්ත ගමන් මෙයා වැටෙනවා නේද? මේ බටමිටිය මේ බටමිටිය ගත්තොත් මෙයා වැටෙනවා. පැහැදිලිද? ඇත කියලා කතා කරන්න නම් නැත තියෙන්න ඕන. නැත කියලා කතා කරන්න නම් ඇත තියෙන්න ඕන. ඒ දෙකටම මධ්‍යම වූ ප්‍රතිපදාවක් ඇත කිව්වෙත් නැහැ බුදුහාරෝ නැත කිව්වෙත් නැහැ. පටිච්චසමුප්පන්න බව උන්වහන්සේ පෙන්නුවේ. පැහැදිලිද? පැහැදිලිද? අන්න එතකොට අපි කියන්නේ අරූපීමය බත්මේ පිට්ටු ආදියෙන් යැපෙන රූපීමය වූ නේද ඕලාරික වූ යම් කෙසේ ආත්මයක් තියෙනවායි කියන එක තමයි අපි පිළිගන්නේ. එතකොට එහෙම එකක් ලෝකේ විද්‍යමාන නැති බව උදාහරණ කරුණු සවිතෝ පෙන්නලා දෙනවා. පැහැදිලිද මං කියන එක? ඈ තේරුණාද? ඈ අවදන් ඒව මං කිව්වනේ. ඒව මං දැන් කිව්ව ඔක්කොම. සක්කාය දිට්ඨිය 20 ආකාර මං ඔක්කොම කිව්වනේ. නේ? ඒ ඔක්කොම මං කිව්වා. ඒක තමයි මං කියන්නේ. දැන් මේ ඇත්ත තේරුම් ගන්න ඕන. ඒකයි මට කියන්නේ මං කියලා දෙන්න මං මහන්සි ගන්නේ. මේ කච්චායන ගොත්ත සූත්‍රේ නං අදහස. තේරුණාද? ඒ කියන්නේ ආත්මය කියන එක අස්තිත්වයෙන් සැලකුවත් නැත්නම් ඇත කියලා සැලකුවත් නැත කියලා සැලකුවත් දෙකම වැරදි. පැහැදිලි?
अन्न एक ए ए ए अवबोधि ऐति वेन कोड़ तमाई अपिट पुलुवां काम लबेन्ने में मुगद तृष्णावें आयिंग वेन तेरना දොර මේ මේ මේකට මේ ආත්මීය සංකල්පයෙන් අයින් වෙන්න මේ ඇත්තන්ට බුදුහාඳුරෝ බුද්ධාගමේ ඉදිරිපත් කරපු ඉහළම වචනේ මොකද්ද? ඔව් මොකද වචනේ? මේ සඳහා උදාහරණ දීලා තියෙන වචනයක් ලස්සන. මොකද්ද ඒක? ඈ සක්කාය දිට්ඨි අනත් ද අනාත්මය ඇති කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ නිසාය කියලා උදාහරු කියනවා. පුළුවන්ද කියන්නේ? නිබ්බිදාය කලගිරීම හින්දා කලගිරනොත්තමයි ආත්මීය සංකල්පයෙන් අයින් වෙන්න පුළුවන්. දැයි දැන් මෙතන වැඩි ධර්මයේ පිළිබඳ හුඟක් අවබෝධයක් නැති අයත් ඉන්න හින්දා සමහර අය උත්තර දෙන හැටි හුඟක් දෙනා එහෙමයි කියලා හිතෙනවා. නේද? इताव सरल उदाहरण मम पहली करबिदाय कर इताव सरल पड़ी दर्व दो दिहम दुंगना पेन हटियट नैद मे अंग हुंगने दूलपुताल हदला आवाह विवाह कर लीला දැන් ළමයින්ගේ ළමයි බලන කාලේ නේ හුඟ දෙනෙක් ඔක්කොම නෙමෙයි හුඟ නෑ හුඟ දෙනෙක් දැන් ළමයින්ගේ ළමයි බලනකොට දැන් හැදෙන පොඩි ළමයි හරීම හිතුවක්කාරයිනේ කියන කිසි දෙයක් අහන්නේ නැහැ සමහරලාට ආච්චි අම්ම මොකක් හරි කිව්වොත් එපයි කියලා කරන්න ඒ ළමයා ඒකමයි කරන්නේ කරනකොට මොකද කරන්නේ ඔන්න ආච්චි අම්ම දැන් මේ සමාදම් වෙන එක්කෙනෙක් ඔන්න පාරක් ගහනවා ඈ පාරක් ගහනවා ගැව්වට පස්සේ මොකද කරන්නේ මෙයා අඬාගෙන කීල කියනවා අම්මට ඈ පොඩි ළමයි ඉතින් ඇඟත් සුදුයි නේ අර සුදු මේ රතු වෙනවා පාරක් ගහපුන්න ගව දැන් රතු වෙච්ච අත පෙන්නලා අම්මට කියනවා බලන්න ආච්චි අම්ම මට ගැහුවයි කියලා දැන් ඉතින් මෙයා අඬාගෙන කියනකොට අම්මට දුක හිතෙනවා දුක හිතිලා දැන් අම්ම ඇවිල්ලා ආච්චි අම්මට කියනවා මොකද්ද අම්මට වැඩක් නැහැ නේ අම්මගේ වැඩක් බලාගෙන ඉන්න මගේ කොල්ල මං හදා ගන්න කොහොම කියලා බයිනවා බණ්ඩාර වාසේ මොකද ඉතින්නේ ඕන්න එතකොට තමයි වෙසප්පුවේට හරි සමාදම් වෙන්න ඕනේ කියලා නේද පන්සලකට එන්න හිතෙන්නේ නැත්තම් මොකද කරන්නේ එදාටත් අර ළමයා හුරුතල් කර කර ගෙදරට වෙලා ඉන්නවා මගේ ළමයි කියලා නේද හොඳයි නැද්ද ඈ නිබ්බිදාය කලකිරීම ඔයි මම ඉතාලම් පොඩි උදාහරණයක් ගත්තේ කලකිරුණොත් විතරමයි නැත්තම් ඇලීම තියෙන්න තියෙන්න මොකද වෙන්නේ අර ඒ මත්ත්වම ජීවත් වෙනවා ඒ මත්ත්වම ජීවත් වෙනවා පැහැදිලිනේ හරි දැන් අපි පොට්ටපා සූත්‍රයට යමු මේ අමතර කතාවක් නේ මේ මෙච්චර දිගට කිව්වේ දැන් එතකොට පොට්ටපාදර කියනෝ ඒ ඔයා කියන ඔයි ජාති ආත්මයක් මම කියන්නේ පැහැදිලිනේ ඊළඟට ඔයි එහෙම මේ සංඤී බව ඇති කරන දෙවියෙක් එව නැත්තම් මහන බහුණෙක් එහෙම ਸਰව ව්‍යාපී ਸਰවතෝ භද්‍ර නේද ਸਰව දර්ශී එහෙම වගේ මහවිශාල බමුණෙක් කො දෙවියෙක් කො එහෙම කෙනෙක් ඉන්නවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ එහෙම කෙනෙක් ලෝකේ නැහැ බුදුහාඳුරු කියන ඊට පස්සේ බුදුහාඳුරන්ගෙන් අහන මේ බුදුහාඳුරන්ගෙන් අහනවා පොට්ටපාද බුදුහාඳුරනේ සස්සතෝ ලෝකෝ අසස්සතෝ තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං හෝති තථාගතෝ පරම්මරණ නොහෝති තථාගතෝ පරම්මරණ හෝතිච නොහෝතිච තථාගතෝ පරම්මරණ නොහෝති නනහෝති තථාගතෝ පරම්මරණ කියලා අහන මේකට මොකද උදාහරණ දුන්න උත්තරේ සස්සතෝ ලෝකෝ අසස්සතෝ लोके शाश्वत अशाश्वत शाश्वत है बुधांद्र दुन उत्तरे मगद बुधांद्र क्यों कहा वहां ने मां मैं तो किए नी पट्टवास उतरे थे कौन है
බුදුආදරු කිව්වේ ලෝකේ සාස්වතයි කියලාද අසාස්වතයි කියලාද? දෙකම නැහැ. තං ජීවං තං ශරීරං කියලාද අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියලාද? ජීවේ එකක් ශරීරේ එකක් එහෙම කියලාද කිව්වේ? ඒකත් නැහැ. දෙකම නැහැ. හෝති තථාගතෝ පරම්මරණ සත් සත්‍යයෙන් මරණින් මතු ප්‍රයත්නක් තියෙනවයි කොද නැහැ කොද? හෝති තථාගතෝ පරම්මරණ නහෝ තථාගතෝ පරම්මරණ සත් තථාගත කියන්නේ සත්ත්ව අධිපේතන තථාගතෝදි සත්ත්ව අධිපේතෝ තථාගත කියන්නේ මේ තථාගතයන් වහන්සේ කියන එක නෙමෙයි සත්‍යයක් සත්‍යයගේ මරණින් මතු ප්‍රයත්නක් තියෙනවද මරණින් මතු ප්‍රයත්නක් නැද්ද මරණින් මතු ප්‍රයත්නක් තියෙනවද නැද්ද නැත්තේම නැද්ද නැත්තේ නොවේ කියන තියෙනවා බුදුආදර මේ ප්‍රශ්න ටිකට මොකද්ද දුන්න උත්තරේ සස්සතෝ ලෝකෝ අසස්සතෝ තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණ නහෝති නනහෝති තථාගතෝ පරම්මරණ මේවට බුදුආරෝ දුන්න උත්තරේ මොකද්ද බුදුආරෝ මේවට උත්තර දුන්නේ නැහැ බුදුආදර මේවට උත්තර දුන්නේ නැහැ හේතුව ඇයි මේවා න නිබ්බිදාය න විරාගාය න උපසමාය න නිබ්බානාය නේද මේ එකක්වත් නේද සසරින් එතර වීම පිණිස කෙලෙස් නැතිවීම පිණිස සංසිඳීම පිණිස නේද තෘෂ්ණාව නැති කිරීම පිණිස නිර්වාණය පිණිස හේතු වෙන්නේ ඇයිද බුදුආර උත්තර දුන්නේ නැහැ ඉතින් ඔහොම ඉඳලා බුදුආදර කිව්වා එහෙනම් පොට්ටපාද දැම්මට හරි වෙලාව දානෙට යන්න මේ පිණ්ඩපාත යන්න මං යන්නම් කියලා පොට්ටපාදර කියලා බුදුආදර වැඩියා වැඩියට පස්සේ පොට්ටපාදගේ යාළුවට ගිහින් ගෝලියෝ හරිද ඒ ගෝලියෝ ටික කියනවා අනේ වැඩක් නැහැ මොනවද ඔයගේ හැටි අච්චර බුදුහාර කියලා කියන එකට ඔය හරිය කිව්වන්නේ මොකද්ද ඔයාගේ නායකත්වය කියන්නේ ඔහොම කියලා බැනපි කට්ටිය එකතු වෙලා කාටද පොට්ටපාදට එයි 500ක් කට්ටියනේ දැන් පොට්ටපාද ප්‍රධානියා වුණාට ඒ ළඟින්ම ඉන්න කෙන සමහරලාට පොට්ටපාදට වැඩිය අවුරුදු දෙක තුනක බාලෙක් කෙනෙක් තේරුණාද ප්‍රධානියා ඉන්න දැන් අපේ පන්සලේ වුණත් මම කතා කරනකොට හරි කල්පනාවෙන් කරන්නේ මොකද 70ක් කට්ටි ඉන්නනේ මගේ ළඟට දෙවෙනියට ඉන්න පොඩි හාඳුරු මට වැඩිය අවුරුදු 5යි බාල තේරුණාද එයා මහාන කරලා තියෙන්නේ මම මහාන කරපු ලොකු හාඳුරුමයි තේරුණාද ඉතින් එයා පස්සේ මම උපසම්පදා කරා ඒක වෙනම කතාවක් නමුත් මං යමක් කරනකොට මං නිතරම එයාගෙන් අහනවා තේරුණාද පන්සල් වල හරි අමාරුයි ඉතින් මේ පරිබ්‍රාජක ආශ්‍රමෙත් ඔහොමයි මේ කට්ටිය දොස් කියන්නේ හිටියා පට්ටපාදට මොනෝද මිනිස්සු වැඩක් නැහනේ බුදුහාඳුරු කියන කියන එක හරි කියලා පිළිගත්තනේ නිකන් හරි අපේ සම්මතයක් කියන්න ඕනේ නේද කියලා පට්ටපාද කිව්වා මේ බුදුහාඳුරු දෙවියන් මරොන් බමුන් සහිත සදේවක ලෝක සත්වයාගේම අති උත්තම කෙනෙක් උන්වහන්සේ කියන දෙයක් වැරදි කියලා කියන්න මේ ලෝකේ జగතෙක් නැහැ ඒකයි මං එහෙම කිව්වේ කිව්වට දැන් අර කට්ටිය ඒක පිළිගන්නේ නැහනේ ඒ කට්ටිය බෞද්ධයෝ නෙවෙයිනේ ඉතින් මේ කට්ටියගේ මේ දෝෂාරෝපණ මැද්ද දවස් දෙක තුනක්ම පොට්ටපාද කල්පනා කර කර හිටියා ඉඳලා දවසක් ගියා බුදුහාඳුර හම්බෙන්න ගිහලා ගියා බුදුහාඳුරනේ එදා කතාවෙන් පස්සේ කට්ටිය ඔක්කොම මට බැන්නනේ හරිද හරි ඉතන මාරුට මම ඔබ වහන්සේගේ පැත්තට ඌමිටි తిව්වයි කියලා නේ බැන්නේ ඉතින් එහෙම කිව්වා ඒ වෙලාවේ බුදුහාර කිව්වා බුදුහාර දේශනා කළා පොට්ටපාද ඒ ඉන්න කට්ටිය ඔක්කොම නුවණ වර්ධවා තේරුම් ගත්තාය දැනුමක් නැති අය අවබෝධයක් නැති අය ඔයා විතරයි මේක නිවැරදි ආකාරයෙන් තේරුම් ගත්තේ ඒ නිසා ඒ ගැන ඔයා බය වෙන්න එපා ඔයාට සසරින් එතර වෙන්න මාවත මේ ධර්මයේ අනුගමනය කිරීමෙන් ලැබෙනවා කිව්වට පස්සේ යා අනේ හොඳයි බුදුහාඳුරනේ කියලා මේ උන්වහන්සේගේ ධර්ම දේශනාව බොහොම ප්‍රශංසා කරලා ඒ උන්වහන්සේ තුනුරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වුණා පොට්ටපාද. පැහැදිලි? තව විනාඩි 5යි තියෙනවට. ඉතින් ඒ නිසා වින්නතුනි මීට වැඩිය වගේ අනුශාසනාව දීර්ඝ කරන්නේ නැහැ. දැන් ඊළඟ කටයුත්තක් තියෙනනේ මං එක වෙනකොට ආවා. හරිනේ?
ඉතින් ඒ නිසා මං දීර්ඝ අනුශාසනාවක් කරන්න අදහස් කරන්නේ මේ තාම ලස්සන දනම් මං කියලා දුන්නේ මේ පොට්ටපාද සූත්‍රයේ දීඝනිකායේ තියෙන්නේ ඒ සූත්‍රේ මං කෙටියෙන් විස්තර කරේ හුඟාක් විස්තර තියෙනවා සීලය පිළිබඳව බුදුහාඳුරෝ පිළිබඳව හුඟාක් විස්තර තියෙනවා ඒ මං කිව්වේ නැහැ සාරය වශයෙන් කොටස් වල කිව්වේ මේ පොට්ටපාද සූත්‍රයේ මේ අත බලන්න බලලා මේ හොඳට ඒ පිළිබඳ අවබෝධය ඇති කරගන්න දැන් අද මේ පින්කමට දායකත්වයේ දරනවා නිශාන්ත සෙනවිරත්න මහත්මයා නේද ඒ ඒ වගේම අතුළු දූ දරු පිරිස විහාරස්ථානයේ අපේ මිරිස්සේ නායක හාඳුරන් වහන්සේට සෙත් පතන්න ඒ වගේම අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාට සෙත් පතන්න මිය පරලෝකීය දිල්ෂාන් සසංක සෙනවිරත්න පුතාට දුලාන් සංජය සෙනවිරත්න පුතා මීට මාස 4කට පෙර හදිසි අනතුරකින් මිය ගිය පුතුන් දෙදෙනාට පින් පිනිස සියලු ඥාතීන්ට පින් දෙන්න මේ පින්කම ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ නිශාන්ත සෙනවිරත්න මහත්මිය සහ නෝනා මහත්මිය එකතු වෙලා කරනවා මිය ගිය සියලු දෙනාට මේ පින් ලැබේවා අනුමෝදන් වේවා අපේ නෑයෝ සුඛී සුවපත් වේවා හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සනසීම උදා කරගනිවා කියලා සාදු ලෝකේ ශාසනේ සුරකින සිළු දෙවියෝ මේ පින් දැකලා සතුටු වෙලා අනුමෝදන් දෙවියන්ගේ ද්විසුරු වඩා වර්ධනය කරගනිවා විශේෂයෙන්ම නිශාන්ත තුන්රසන්න සෙනවිරත්න මහත්මයා නෝනා මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාටමත් අද මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ පින්වත් හැම දෙනාටමත් අපේ මිරිස්සේ පඬිත ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් සද්දි විහාරික අන්තේවාසික ස්වාමින් වහන්සේලා හැමටත් තුනුරුවන් සරණ නිදුක් නිරෝගී භාවය චිරජීවනය දීර්ඝායු සම්පත් සලසා දෙත්වා දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියන්නේ මියගිය සියලු ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසරෙන් එතර වීමෙන් ලබන අමා මහ නිවන් පිණිසම මේ පින්කම හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියන්නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඔව් මොනවද ප්‍රශ්න ඔව් ඈ එද මං ආත්මය කියන කිව්වනේ Tundra Sunday.
Tundra Sunday. Tundra Sunday. Tundra Sunday. Tundra Sunday. අනාත්මය කියන්නේ දැන් ආත්මීය වශයෙන් මමය මාගේ කියලා ගන්න දෙයක් නැති සංකල්ප